අදෝදේ ජනාධිපති කාර්යාලයට පැමිණි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා. අනතුරුව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු පිරිස සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දීම සිදු කළා. දීපාර්ශික සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. එහිදී දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යාමේ නිදහස් වෙළඳ ගිවිසුමටද මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊට අත්සන් තැබූ අතර සිංගප්පූරු රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබන ලද්දේ එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊශ්වරන් මහතා විසින්. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ නව ගිවිසුම මගින් වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි. සෞඛ්‍ය සංචාරක අන්තර්ජාල පාදක වාණිජ කටයුතු බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දෙමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ තවත් කරුණක්. සංචාරක ක්ෂේත්‍රයේ තුල ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව අවස්ථා කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමටද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාර හිමි වුණා. මෙරට රාජ්‍ය සේවක පුහුණුව සඳහා සිංගප්පූරුවෙන් ලැබෙන සහාය අගය කළ ජනාධිපතිතුමා ඔවුන් පුහුණු කරන මෙරට ආයතනවලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙසද ඉල්ලීමක් කළා. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ තුල නව අවස්ථා උත්පාදනයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විශේෂයෙන් මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා සහාය වන ලෙස කෙරුණු ඉල්ලීමටද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. ඊට පිළිතුරු දෙමින් ලීෂියන් ලුන් මහතා කියා සිටියේ වෘත්තීය පුහුණු නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි. තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව යහපාලන අරමුණු ජය ගැනීම හා සංහිඳියාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් එහිදී රටේ ආර්ථික වර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළා. අනතුරුව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීෂියන් ලුන් මහතා ප්‍රමුඛ දූත පිරිස වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොටුව ජනාධිපති මන්දිරයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්තුවා.